නෙමඩං අපි පරිසර අශ්‍රිය කාරකම් විෂයයටතේ කතා කලා සහ පුොලෝ පිළිබඳව. එතකොට අපිට ඒ පාඩම තිකක් ලොකුපාදමක් නිසා තවත් ඉතිරි වෙලා තිේෙනවා. ඇෙමනං අපි පාඩ අපි බලමු අපි කතා කරන්න සූදානම් වුණේ උතුරු පලාතට අයත් දිස්ත්‍රික්ක පිළිබඳව. ඒ අපේ ලංකාවේ ඩිස්ට්‍රික් නාවයට අයත්. පලාාත්නවේටා අයත් දිස්ට්‍රික්ක පිළිබඳව තමයි අපි උදෑසන කතාකරන්නට සූදානම් වුණේ ඔවන ඒම නන්දෑන් අපි නවතත්මතා කරගාමු උතුරු පලාතටායත් දිස්ට්‍රික්් ගණන පහයි. එතකට යාපන දිස්ත්‍රික්කය යාපන දිස්ත්‍රික්කය ලිනොච දිස්ට්‍රික්කය මණ්ඩ ආරම් දිස්ත්‍රීක්කය මුලතිව්දිස්ත්‍රික්කය හාව්නයා දිස්ත්‍රික්කය අපි ඒ ගැන කතා කලා ඉඟට අපි දෙවනුව කතා කළා උතුරු මැද පලාතටයත් දිස්ට්‍රික්ක එතනද අපි ව ප්‍රදිිත්‍රික්ක හා පොළොන් දිස්්‍රිකය උතුරුම් වැදපලාතතායත් දිස්ත්‍රික්කලෙස හඳුනා ගත්තා.ඉළඟට වයඹ පලාත අයත් දිස්ත්‍රික්ක දෙකක් අපි හඳුනාගෙන තියනවා කුරුණෑගලහා පුත්තලම් දිස්්‍රික්க்கය ම ික් තාලට ේටික වේගෙන් කතා කළේ උදෑසට උදේ අපේ උදේ වැඩසටානේ මේටික ටිකක් තුරට කතාකරගෙනවා. එනිසයි මම ඒටික ටිකක් ඉක්මනින් පුතාලත්ෙක කතා කරේ. හොදායි ඊළඟට දකුණු පලාතටයත් දිස්ට්‍රික්. දකුණු පලාාත සකස්වල තියෙන දිස්ත්‍රික තුනකින්. එතකොට එකක්ගාල්ල අනෙක මාතර නි දිස්්‍රික්ක හියට අපිහඳුනාගන්නවා හම්බන්තෝට එනන්දකුරු පලාතේ දිස්ට්‍රික්කතු වන ගාල දිිස්ට්‍රික්කය මාතර දිස්ට්‍රික්කය හා හම්බන්තුට දිස්ට්‍රික්කය. ඉ අඟට නැගනීර පලාතට අයත් දිස්්‍රික්කය. ඒෙක්ුනාාබල දිස්ත්‍රික්කය මඩකලපු දිස්ත්‍රික්කය හා අම්පාර දිස්ත්‍රික්කය මේ අපි කතාකරපු හැම දිස්ත්‍රික්කයක්ම පලාක් සිතීම අපි මොලින්ම බැලවා ඊට පස මේ හැම දිස්ත්‍රික්කයක්ම පුතාලා මත්තකේතියාගන්න අවසානයේ අපි සිතයමින් මේ දිස්ත්‍රික්කටික වෙන්වෙන්වා හඳුනාගන්නවා එතකොට එන නැගෙනීර පලාාතට අයිති වෙනවා ුුණාබල දිස්ත්‍රික්කය ඒවගින් වඩ කලපු දිස්ත්‍රික්කය හා අම්පාර දිස්ට්‍රික්කය. එනඟට මධ්‍යම පලාාත. මධ්‍යම පලාතර අයිති වෙන දිස්ත්‍රිකතුුණක් තියෙනවා එතකොට මහනුවර දිස්ට්‍රික්කියත්, මාතලී දිස්ත්‍රික්කයාත් නොරෙලිය දිස්ත්‍රිකයත් මධ්‍යම පලාතට තමයි අයිතිවෙන්නේ. අපි බලමු මහනුවරදිස්ත්‍රික්කය, මාතලී දිස්ත්‍රික්කය හා නුවරලි දිස්්‍රික්කය මධ්‍යම පලාාතට අයත් එළඟට බස්නාහිර පලාාත බස්නාහිර පලාාතටක්තුතිේ දිිස්ට්‍රික්් තුනක් අයිති වෙනවා. එකක්කමයි කොළඹ දිස්ත්‍රික්කය ඉළඟට ගම්පා දිිස්ත්‍රික්කය ඉළඟට කළුතර දිස්ට්‍රික්කය එතකොට කළුතර ගම්පහ කොළඹ කියන දිස්ත්‍රික්ක තුළායිති වවෙන්නේ බස්නාහිර පලාතටත්. ඊ ළඟට සබරගම් පලාතර දිිස්ට්‍රික්් දෙකක්ක අයිති වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කය හා රත්නපුර දිස්ට්‍රික්කය. එතකොට කෑගල්ල දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්ක යන දෙක අයිති වෙන්නේ සබරගම පලාතට. ඊළඟට උම්ව පලාත උඹපලාතක අයිති වෙනවා, ස්්‍රික්කය හා මොනරාදල දිස්ත්‍රික්කය එතිකොට මොන්රාගල විස්ත්‍රිකයත් බදුල දිස්ත්‍රික්කියත් අයිතිවෙන්නේ ඌම පලාත්රට හයි දැන් ගන්න ඉස්සල් අපි බැලුව පලාාත් නවේ සිතියම අපේ ලංකාව කොහුමද පලාාත් නවේට බෙදිලා තියෙන්නේ කියලා. දැප්පුතාලට මේ සිතියමෙන් පේනවා දි්‍රික්ක අප රට ෙන ස්්‍රික්. කහමද සකස්සෙලා තියෙන්නේ කියලා. එතකොට මොලින් අපි කතා කරා යාපනය කිලිනොච්චිය මන්නාරම පෞනිියාව මුලතිව් එතකොට මේතිිකා අයිති වෙන්නේ අපි කටා කර ගත්තේ අපි හඳුනාගත්තේ යාපනයේ දිස්්‍රික්කයට යාපනයේ දිිස්ට්‍රික්කයට. ඉළඟට අනුරාධපුර පොළොන් අරුව දිස්ට්‍රික්් එකක අයිති වෙනවා උත්තුරු මැද පලාතට මැද පලාාතට. ඉගාවට අපිට දකිට ලබෙනවා කුරුණෑගල පුත්තලම් දිිස්ට්‍රික්ක අයිති වෙනවා වයඹ පලාාතට. එකට පුතාල හඳුනා ගන්නවා බස්නාහිර පලාාතට ගම්පහ කොල්ලඹ කලුතරක කියන ෙස්්‍රික්. එතුට මේ ආකාරයට පුතාලට මේ දිස්ට්‍රික්සිතියම හොඳින් අදදේනය කරන්න එක්කෙක්. පලාතට අයිති දිස්ට්‍රික්කටික පුතාල වෙනමම පෙළගස්සන්න. එතකොට උත්්‍රුපලාාතට අයිතිේ දිස්ට්‍රික්ක පහවෙෙනමම ඒ විදියට එක්කෙක් කාආකාරයට අආරාපි කලින් කතාකරා වගේ සිතියම ළඟතියාගෙන මේ දිස්ට්‍රිකටික හඳුනාගන්නට උත්සාහ කරන්න. හොඳයි අපි අමහිළඟ පාලමට. හො දැන් අපේඉතින් පොළව ගැන කතාකරා දෙදී ඇලි ගැ කතාකරා ගංගාාවල් ගැන කතා කරා එතකොට අපේ රට සකස් වෙලති අප රට කොහමද පිහිට ලතියෙන්නේ. පාලනය කරන්න පහසුවිදියට කොහුමද පලාත්වලට හා දිස්ක්‍රික්කවලට වෙන් වෙල තියෙන්නේ කියනෙක් අපි කතා කර. ඊට පස්සේ දැම්ම අපේ පොළව ගැනපෘත්තු විය හා අහස්ස ගැන කතා කරද්දී අපිට වැදගත්ම දෙයක් තමයි සුල්ලඟ. සුලද කියන දේත් අපිට හරිලින්ම වැදගත් දෙයක්. එති අපි පාඩමට යන්න ඉස්සෙල්ලා. පුතාලා හලතියන පුංචි ගීතයක් ගයනා කරලයින්. කියන්න සුලගේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරෙන්සැරේ හිමින් නැවිතයියෙන් යන්නේ කියන්න සුල්ලගේ ඔබ කොයි සිටදෝ ඉන්නේ සැරෙන් සැරේහිමි නැවිතයිෙන් යන්නේ ඔන්න මෙහි මහන්නේ ඔයලවගේ පංචි පුතෙක් කරිද එක් කරේ එතකොට හුලග මෙහම කියනවා කොහෙන් කොහොමාවත් මොකටදවිමසන්නේ වනන්තරී ඔබදැකනැටි තැනකිනයෙන්න්නේ කොහෙන් කොහොමාවත් මොකටදවිමසන්නේ වනන්තරේ උපදැකනැති තැනකිනේන්නේ එතකොට මේ පුතාලට මේ ටික බැලුවහම් තිේෙනවා කළුපාටින් බවලයනතිෙන අහුලග කියනටික ලම්යා කියන ටික ලාමය ප්‍රශ්න හාන යවුලගේ යතු පස්සේ හුළගෙන උත්තර තමයි ම රතුපාටිින් පෙන්න ලතියේ. එතකොට ළමයාහනදී වල් කලුපාටින් ඉළඟට රතුපාටිින් පේනවා සුළඟ උත්තර දෙන හැති. එනඟ අපඒ එකතුවෙලා ගීතේ ගායනා කරම්. ඒ ගීතේ ගායනා කරනබ ගමන් රසවිදින ගමන් ඒක තේරුම ගැනත් පුතාලා හිතන්න ඉතකොට පුතාලට බොහෝදේ නැනගන්නක් පුළුවන් ඒගාගේ මව විශේදීත් තේටික ප්‍රයෝජනවත්වේ හොයි. කියන්න சொல்ුலගේ ඔබ කොයිසිතදෝඉන්නේ சැරසරහනින්නවි தයෙන් යන්නේ කොහෙන් කොහොමාවත් මොකටදවිමසන්නේ වනන්තර ඔබදකනති තැනකිනයන්නේ කුහෙන් කොහොමාවත් මොකටදවිමසන්නේ වනන්තර உපදකනති තැන කෙනෙන්දී. හමනතාලයටද ගහේ අතුකොල නැටුවේ අතර මගද ඔබ වෙන විට මොනවදදුටුවේ හමනතාලයටද ගහේ අතුකොළ නැටුවේ අතර මගද ඔබනවිට මොනවදදුට වේ. ගොපලු පුතෙක්ගயா උදේගවරල දක්කා මට අත වනවනකු බೂරක් නැටුහැටි දක්kka කොපළු පුතෙක්ගිය உදේගවරල දක්කා මට අත වනවනකු බೂරක් නැටුහැටි දක්කා සමගි වෙලා තැනතැන යනවාළුව කරලේ අතර මගදි සත්තු දැක්කෙ නැන්තමදනලේ සමගි වෙලා තැනතැන යනවාලුව කරලේ අතර මගදි සත්තු දැක්කෙ නැත්තමදනලේ කුරලු මවක් නැතිවුුණු පොඩි පැටවෙ කුසෙව්වා තුරුළුකරන් මුව දෙන පැට අටකිරිපේවා.

බත්ලමயோමයහන්න முුණවதுමண்டா අடත්த்து දසනබාසිරිපාදයදண்டா රටත් බලා සැමට සිසිලබදබද දෙන්න මටත් හැකිනம் முබමින් தැනතැனைයந்த රටත් බලා සැමට සිසිලබதுවිද දෙන්න මටත් ැහැකිනம் முබමින් තැනතனைන්න. කොට පුතාල සවන් වන්නේ පුතාල ගායනා කරේ සුළගත් එෙක් ඔයාලා වගේ පොංචි බබාලා කරන්න ලද සංවාදයක් එතකොට මෙතැදි ගොඩක් දේවල් සක්තු ගැන ඉගාවට ශරීපාදගිය ගම්මන ගැන මේ දේවල් ගැනර් අපේ දරුවෝ හුලගෙන් හන එතකොට සුළඟ වගේ අපිට තියෙනවනන් රටපුරාම විදලා හැමෝටම සිසිල සක් දෙන්න පුළුවන්ඩම් කොච්චිර හොද කියලා තමයි අපේ දරුවෝ හිතන්නේ යි උකද්ද මේ සුළඟ කියලා කියන්නේ අපි දන්නවා අපේ මේ වටපිටාව හැම්ම තැනම හැම්මත් තැනකම පිරිලතියනෙවාතෙන් වාතය පිරිලා තියෙනවා එතකොට මේ වාතය චලනය වෙන වාතය තමයි හොළඟ කියලා කියන්නේ එතකොට වාතයක තැනක තියෙන්නේෙ නෑ ඒවයි හා මෙිහා යනවා ඒ මේ එහා මෙිහා යන්නකොට මේ චලනය වෙන වාතට අපි කියනවා සුල්ලඟ කියලා එතට පුතාලට අවච්ච දේවල් සටහන් කරගන්න සුළග කියලා කියන්නේ චල්ලනේ වෙන හමිහායි ගමන් කරන වාතය හොදයි මේ වාතේ සුළගේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා එතකොට සමහර තැංවල වාතයේ වැඩි පුරතියනෝ සමහරතැංගල අඩුවෙන් තියන්නේ එතකොට මොකද වෙන්නේ වැඩි තැනයිඳලා අඩු තැනට වාතය ගමන් කරනවා සමහරතැන්වල වාතයේ වැඩිපුර තියෙනවා සමරතැන්වල අඩුවෙන් තියෙන්නේ. එතකොට මේ වැඩි තැනඉදලා අඩු තැනට වාතේ ගමන් කරනවා. එතකොට ඒ නිසා තමයි සුළඟ ඇතිවන්නේ. එතකොට එක තැනක දලා තව තැනකට සුළඟ ගමන් කරනකොට වාතේ ගමන් කරනකොට ඔන්න සුල්ලඟ ඇර්තිවෙනවා. අපි මෙහෙම කියනවා. කොහොමදි වටපිටාවේ සුලම් තියෙන බව වාතයේ තියෙන බව පිහඳුනා ගන්නේ. අපි පරණ කවිපොතක පරණ කවිපොතක පැරණි කවිය ලියපු පොතක මෙහමතිය නවා. සුලං 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 එහිම් මෙිහින් ඇදී මගේ ඇඳුම් පවායහාමහා වෙති. කුඩා මටත් ඔබටත් පිණන්නේිනෑ නමුත් සුලන් සුලන් සුලං එහෙන් මෙහෙන් යති. ඔන්න වාතය ගමන් කරන හැටි සුළග ගැන අපි පැරණ කවිය ලියලතියෙන හැති අපි තාලෙටිකම්. සුලන් සුලං සුලන් එහන්මිහිෙන් නැදී මගේ ඇඳුම් පවා එහාමිහා වෙති කුඩවබටත් බටත් පෙනන්නේි නෑ නමුදන්. සුලන් 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 එහේමිහේ ඇති එතකොට පුංචි අපිට පේන්න්නේනෑ මේ හුළඟ. එවුනාට හුළඟ තියෙන බව අපිට දැනෙනවලු ඇඳුම හාමෙහාව එෙනකොට. අපිට පේෙන්න ඒ වුනට අපිට විවිධ අවස්ථාවලදී මේ හුළඟ දැනෙනවා අද ුලගහ මාගනයලකොට අපිට ඒක අපේ ශරීනයට දැනෙනවා අපි බලමු අපේ වටපිටාවේ මේ සුලන් තියන බව සුළඟ තියන බව කොහොමද අපි හඳුනා ගන්න හයි අපේ අවට වාත සුළඟවාතේ ඇති බව හුල්ලඟ ඇති බව අපි දැනගන්න කොහොමද සමහර වෙලාවලදි අපිට දැනරෝ ගහ කොල හිමින් නැලවෙනවා බොහමහිමින් නැලවෙනවා. එතකොට අපි දන්නවා මද සුළගක්තමයි හමාගෙන යන්නේ. සමාර්වෙලාට ගස්වල් වැඩිය එලවෙන්නේෙ නෑ. බොහම නිසවල්මනේ ඉන්නවා. ඒ වෙලාවට අපේ වාතයේ තියෙනව වට පිටාව එවුනාට හුළඳ ඒ වාතයේ හා මෙහා චලනය වෙන්නේ නෑ අු තැනයිඳල වැඩි තැනට ගලාගෙනයාම අඩුයි ඒඟට සමහ වට අපි වැැල්වල රෙදිි වනලතියෙනෝ වේලෙන්න අපිට තේරෙනවා හුලඟට ඒ වැල්වල තියෙන වෙෙදිී එහාට මෙහාට වැනෙනවා ඒ වගේ සමහරවැ ලැස්ස තියෙන දවස්සලට අපි හෙවනි වැල්බැඳල වෙෙදිි වනනෝ. අපේ ඇඳුම් පැළදු හෙවනි වැල්බැඳල එක වහලක්යට වැල්බැඳලේලෙෙන්න්න දාලාතියනවා අදින් වැස්ස වඋනත් දවසක්කක්තුක් යනකොට මේ ්‍රෙදිතික වේලිලා. එතකොට මේ රෙදිටික වේලෙන්නේ මේ සුළඟ නිසා සුළඟ අද ඇඳුම්ඹල තියන ජලේටික උරාගෙන එතකොට අපි ඇඳුම්ටික වේලල දෙෙනවා. ඒවගේ අපි කුම්ඹරක ඇවිදගෙන යනකොට සිරිසිරි ගාල ගොයම් කරල් නැලවෙනවා. ගොයම් කොල් සුල්ලඟට නැල්ලවෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ. කම්මනිකං ගහ හෙල්ලෙනවනින්නේ ගහය මේ ගොයම් කරල් ටික නැත්තම් ගොයම් කරල් ටික එහාට මෙහාට නැලවෙන්නේ මේ සුළඟ නිසා. සුලග ගොයම් ප්‍ර වැදුනහම ඔන්න ලස්සරට තාලෙට உள்ளඟට නැලවෙනවා මේ ගොයම් කරල්.ඉළඟට වලාකුළු පාවිල යනවා. අසිතියන වලාකුළු නිකම්මනිකම්පාවෙන්නේ නෑ. සුළග නිසා තමායි මේ අහසිතියෙන වලාකුළු එහා මෙහා පාාවම. එොට ශාකපත්‍ර වේලිච සාකපත්‍ර හුළඟට මොකද වෙන්නේ වැට්ටිට කොටම පාවෙලා යනවා එනම් සුළඟට මේ ශාකපත්‍රවට බරාඩුව හම වේලිච ශාකපත්‍ර බරාඩුව එතකොට හුලඟට ගසාගෙන යනවා. ඒ වගේම පුතේ ඔයාලා හු අක්ම කැමති සෙල්ල මක්දේනවා. පුතල වගේ මල් ලොකු ඇයත් කැමති මේ ක්‍රීඩාවට සරුගල්යවන් එතකොට මේ සරුගල්ලයවන්නේත් සරුංගලයුට නැගල පාවෙල පාවෙල යන්නේ මේ සුළග නිසා. එතකොට ඔන්න ස්වාතේ අපේ අවට තියෙන බව දැනගන්න පුතාලට මෙන්න මේදේවල් වලින් හඳුනාගන්නට පුළුවන් අපේ අවටවාතය සුළඟ තියෙන බව. එතකොට මටදැන් ඉතිරේව තවත් පුතාලට එලියට බැස්සාම ගෙදරින් එලියට බැස්සාම හූලං තියන වෙලාවට පොඩ්ඩක් කෙලිමහනි බැලූහම අපිට දැනේවිත් තවත්දීවල් තියෙනෝ මේ වාතේ වටපිටාව තියෙන බව දැනගන්න. එතකොට මේ තප්තික පුතාත් සම්පූර්ණ කරන්න. මේ තිලා තියෙන ඩොක්සික පුතාල නිරේක්ෂණය කරලා අපේ අවට වාතය තියෙන බව අපිට දැනෙන්නේ කොහුමද කියලා පුතාල නිරීක්ෂණය කරලා සම්පූර්ණ කරන්න. හ දැන් මේටික නම් පුතේ මන් දෙෙන්නේ පුංචි අභ්‍යසය. අද අපි කතාකරගෙන යන්නවා. එතකොට මම මේ කියනදවල් මේ විද්දිහටම උනාාද කියනෙක පුතාල නිරීක්ෂණය කරලා බලන්නට ඕනේ. ඔන්න අපාවට වාතිය ඇති බව අපි දැනගන්න කොහොමද. අපේ අාවට තියනවද. ඒවගේ අපි පාවිච්චි කරන උපරණ ද්‍රෞ්‍යවලවාතයේ තියනවද. අපි පාවිච්ි කරන්න ද්‍රෞව්‍යවලවාතේ තියනවද කියනක තමයි මේ පරීක්ෂණවලින් පුතාලට ඔයාගන්න තියන්න. කොන්න පුතාල හිස්පෝතලයක් කරගෙන? ජලේ ටිකක් බදුනකට ගන්න. එට පස්සේ මේ හිස්බෝතලේ ජලීගිල්වන්න. මොකක් වේවිද. හොඳයි හිත්තන විදියටට පුතාල හිතන විදියට පුංචි සටහනත් දාලා තියාගන්න. මෙන්න මේේදේ වෙයි කියලා. ඊට පස අපි පරීක්ෂණය කරල බලමු බම කියල දෙන දේ එහමනැතම් මේ පුතාලා හිත පුදේත් නිවැරදිද කියල බලම්. මුලින්ම කරන්න හිස්බෝතලයක් අරගෙන. ඳුනාක් කරග බේසමකට වත්ත්‍රටිකක් කරගෙන හිස් බෝතලයාරගෙන වතුර ගිල්ලවන්න හඳයි දෙවනි අ්‍යාසය තමයි ගඩොල් කැටයක් අරගෙන ජලබඳුනකට දාහන් මොකක් වේවිද වියලි ගඩුලක් අරගෙන වේනිිච් ගඩොල් කැටයක් අරගෙන මේක ජලබඳුනකට දාන්න මොකක් වේවිද කටඒ පාේෂණටික කරල බලන්න අපි මේ කියනද. ම පුතාලට ඔ පාරේෂණවලදිහොයා ගතදේවල් කියනෝ මම කියනදේවල් නිවැරදිද. එවගේම පුතා හිත පුදේවල් නිවැදිද කිය බලන්න. හොඳයි. ගඩුල දැම්මහම කුමක් වේවිද පුතාලලයන්න බලන්න முකක්වෙද. හොයි හිස් මෝතලයක් අරගෙන ජලගිල්ලවவும் එතකොට. බෝතලට ජලය පිරෙනකොට බුබුලු බුබුලු පිටවෙන. පලනවෙ මම කියන දේවල් පුතාලා පරීක්ෂණය කරලා බලද්දී හඳුනාගන්න ලැබෙනවාද කියන එක බලන්. ඊට පස්සේ මේ බුබුලු විදියට ඇතු ඇතුළ පිරිලතීචවා තය ඇතුළට වතුර ගලාගෙන යනකොට බුබුලු බුබුලු විදියට බෝතලයෙන් ියට පිට වෙනවා එතකොට වත්තුර ඇතුළට පිරෙද්දී බෝතලය ඇතුළ තේචවාතයේ ටික බුබුලු විදිහයට එළියට පිට වෙන එතකට මේ බුබලුවලින් පෙන්න්නන්නේ අපිට මේ වාතය තමයි එළියට පිටවෙලා ග කියලා මේ පරීක්ෂණය කරල බලන්න අපි මේ කතාකරපු දේ අපි සාකච්ඡා කරපු දේ නිවැරදිද කියලා. ඔන්න දෙවනුව ගඩොල් කැටයක් අරගෙන ගැටගහලා ජලභාජනය ඇතුළට දාන්න ිගඩුලක් කරගෙන නූලක ගැටගහල ජලභාජනයකට දාන්න ඉට පස්සේ හිමින් හිමින් ජලයේ ගිල්ලවන්න එක පාට්ට වතු්‍රභාජනට දාන්න එපා හිමින් හිමින් ජලය ඇතුළට ගිල්ලවන්න එතකොට පුතේ ඔන්න වතුරට වැටිනොට ඇතුළට ගිලෙනකොට බුබුලු බුබුලු පිට වෙනෝ එතකොට දැම්පුතාල දන්නෝ මොනොවද මේ බබුලු විදිහට පිටවෙන්න කියලා එතකොට මේ වියලි ගඩොලේ තිබුණු වාතය මේ ගඩොල ඇතුළේ පංචි පුංචි සිදුරු තියවා මේ සිදුරු ඇතුළ පිරිලතීචවාතය තමයි මේ පිටවුනේ ජලපුබුළු විදිහට එතකොට දැම්පු තාල දන්නවා අපි වට පිටාවි තියෙන ද්‍රව්්‍ය වලත්න් වාතය ඇතුළේ පිරිලා තියෙනවා හොදයි පුංචි අ්‍යාසයක් බඳුනකට වියලි පස්්ටිකක් දාන වේලිච පස්්ටිකක් භාජනයකට දාන්. ඒ ගාවට ඒ භාජනයට ජලය ස්වල්පයක් එකතු කොරන්න. හඳයි ලැම් පුතාල හිතන දේ සටහනක් දාන පොතේ ඔය වැඩි කරහම බඳුනකට වියලි පස්්ටිකක් අරගෙන ඒ එකට ජලය ටිකක් එකතු කරහම කුමක් වේවිද. අපි දකිනවා බුපුුලු පිට වෙනවා පුතාදම් පුතාල මේටික නිකම්මණිකම් පිළිගඳ බෑ අපි මේ පරීක්ෂණය ගෙදරදි කරලා බලන්න. කටල බලන්න එතකොට මෙන්න. අර ජලබඳුනේ ජලේස්වල්පේ දැම් මහම පස්තීච්ච භාජනයේ බූපුලු මත්තු වෙනවා එතකොට මොකද වෙන්නේ අපිට තීරණයකට එන්න පුළුවන් මේ පස්ස ඇතුළි තීච්චවා තය තමයි මේ පිටවුනේ. ඊළඟට වීදුරුවක් කහොයාගන්න ඒක් ඇතුළෙ ලේෙන් සුවක් හිරකරලා තියන්. ඒගාවත ජලයපිරුණු භාජනයකට වීදුරු මොනින් අඇතට නමන්න. වීදුරු ඇතුළේ වාතය පිරිලා තියෙන. ඒ නිසා ජලය ඇතුල් වෙන්නේෙ නෑ වීදුරුව ඇතුළට ඇයි අපි මෙම මොනින් අතට නවල තියෙන්නේ. එතකොට වතුර ඇතුල්වෙෙන් ඇැති නිසා අපිමති අපේ තියෙන ලේෙන්සුව ොකද වෙන්න තෙමෙන්නේ නෑ එතකොට වීදුරු ඇල කරලා අරවන්නේ එපා මොකද වෙෙ මුනින් අතර තමයි හරවන්න ඕි එතකොට වීදුරුලජ වාතේ පිරිලා තියෙන්ෙන නිසා ජලයට ඇතුල් වෙන්න ඉඩක්නෑ වාතේ පිරිලා තියෙන්නේ වාතේ පිටවෙන්නේ නෑ මුුණින් අතට නවඩ නිසා හැබැයි ඇල කරලනෑ වෝත් වතුරටික වීදුරු ඇතුොට අන්දී වාතය බොබුලු දාලා පිටවෙලා යනවා. ඉතින්ගේ නිසා එතකොට නං දෙන්සුව තෙමෙන නමුත් අපි දැන්හදැනන්නේ මුනින් අතට නමනව නැම්ම හාම ලේෙන්සුව නැති හරිේ ලේෙන් සුව ඇකැන වීදුරුවේ පත්තුලේයින්දලා වතුර පිරෙන්න්නේ නෑ ඇතුළට වාතය පිරිලා තියනවා. එතකොට ඒ නිසා ජලය ඇතුළට නොයන නිසා ලේන්සුව තෙමෙන්නේ නෑ මේ පර්ේෂණ ඔක්කොම පුතාල කරලා ලස්සට රූප සටහන් නැදල ඔය පොතේම සටහන් කරලා තියාගන්. එවගේම මත්තකත් තියාගන්න. අපේ රටට ප්‍රධාන වචයෙන්ම වැස්ස ලැබෙන ලැබෙන්න්නේ හුලග නිසා එතකොට අපි මේ අපේ රටට වැස්ස ලැබෙන ප්‍රධානව කාල දෙකක් තියනෝ එකක් තමයි නිරිත දිගමෝසම් සුළඟ ඊලගේක තමයි ඊසාන දිගමෝසම් සුළඟ එතකොට මේ නිරිත දිගමෝසම් සුළඟ ඒසාන දිග මෝසම් සුළග කියන දෙකෙන් තමයි අපේ රටට වැසි ලැබන්නේ. ඉතින් අපේ රට කෘෂිකාර්මික රටක් නිසා පුතා ලදන්න අපිට වැස්ස අවශ්‍යමයි. ඒනං අපිට මේ ගොවිතැන් සරු කරගන්න ගොවිතැන් කටයිතු කරගෙන යන්න අපේ ගොයි මහත්තුරුන්ට අපිට හැමෝට මෝදව් වෙන්නේ මේ වැස්ස ඒනම් වැස්ස ලබා දෙන්නේ අපිට වැස ලබා ගන්න උදව්වෙන්නේ සුළග. එතොට සුළග එනිසා? අපිට වැසි ලැබෙන ප්‍රධාන කාල දෙක් තියෙනවා එකක් තමයි නිරිතදිග මෝසමෙන් අප වැස්ස ලැබෙනවා. ඒ වගේම ඊසාරදිග මෝසම් සුළඟ නිසාත් අපිට වැස්ස ලැබෙනවා. එතකොට අපි බලමුෝ මේ නිරිතදිග මෝසම් සුළක කියන්නේ මොකක්ද කොයිකාලිට දේසුළඟ හමන්න කියලා. ඕතේ ශ්‍රී ලංකාවට මාර්තු මාසේඉදලා සැප්තැම්බර් මාසය වෙනකල්, ලං හමන්නේ නිරිතදික පැත්තේ. පුතාල දන්නවා උපොල් ඊළඟ නැවෙන් ගිහන් දම්මි නිදිද බලා වරෙන් කියලා පුතාල කියනවනේ එද දිසාවල් හඳුරගන්න හොඳයි එමනං අර ඒ තල සටහන ගහලවටිකඩයාගන්නෙක්මට උපොල් ඊළඟ නැවෙන් ගිහෙන් දම්ි නිදිද බලා පරේ එතකොට මෙන්න වේ නිරිතදිග පැත්තෙන් තමයි නිරිතදිග පැත්තෙන් තමයි මාර්තුමාසේදල සැපතැම්බර් මාසේ වෙනකන් සුළංහමන්නේ. නිරිතදිග දිසාාවෙන් තමයි රට ඇතුළට හුළංහමන්නේ. එතකොට මේ හුළංහමන නිසා නිරිතදිග පැත්තටයි බස්නාහිර පැත්තටයි වැසි ලැබෙනෝ. මෙන්න නිරිතදිග පැත්තෙන් නිරිතදිග පැත්තෙන් හුළංහමන නිසා නිරිතදිසාවටයි බටහිර ප්‍රදේශවලටයි වැසි නැබෙන. අපි දන්නවානිේ උපුල් ඊල්ළඟයි නැවෙන් ගේහින් දම්ම නිදිද බලාවරේ එතකොට මෙන්න නිරිතදිග පැත්තෙන් රට ඇතුළට හුළංහමනවා එතකොට මේ නිරිතදිගදිසාවට බටහිර ප්‍රදේශවලට අපිට ඒ කාලෙදි වැස්සල් ලැබෙන එතකොට මේ වැස්ස ලැබෙනකොට අපේ රටේ මැද්්‍ය තියෙන්නේෙ මධ්‍යම කඳුකරේ. එතකොට මොකද වෙන්නේ මේ කඳුකරේ බෑවුම දිගට වැස්ස ලැබෙනවා. එතන හාට හමන්නේ වියලි සුළඟක්. ජලවාශවටික ඔක්කෝම මේ නිරිත දිග බස්නාහිට නිරිත ප්‍රදේශවලට ඇදැලෙනව වැස්ස විදිහයට ඊට පස්සේ කන්දෙන්ගේ හාට යන්නේ වියලි සුළඟක්. ජලවාශ්පික නිරිතාහා බටීර ප්‍රදේශවලට වැහල ඉවර වන හම තමයි අරහුළඟ දේිච සුළඟක් විදිර ජලවාශ්ප නැති හුළඟක් විදිහට හමාගෙන යනවා. ඊළඟටපතේ අපි කතා කනවා ඒසාන දිග මෝසම් සුළඟ එහා කෙලවර ඒදලා ඊසාන පැත්තදලා හමන සුළඟ නිසා අපිට වර්ෂාව ලැබෙනවා එතකොට ඒ වෙස්ස හමන්නේ සැප්තෑම්බර් මාස ඉදලා ඊළග මාර්තු වෙනකල්. දැගිස්සලා නිර්තදිග මෝසම් සුළග හැමුවේ මාර්තුමාසේඉදල සැප්තැම්බර් මාසය වෙනකල්. ඊට පස්සේ ඊසානදිග මෝසම් සුළග හමනවා සැපතෑම්බර් මාසේඉදලා ඊළග මාර්තුමාසය දක්වා. එතකොට අපි දන්නව මේ හුළග හමාගනෙන්නේෙ මහා සාගරය හරා එතකොට ඒනකොට ජලවාශ්ප ගොඩක් අරගනේෙනවා. ඒත් ජලවාශපමකද වෙන්නේ වැස්සවිදිහට පොළවට කඩාගෙන වැටෙනෝ. එතකොට සැප්තැබ මාසයහිදල මාර්තුමාසය දක්වා සුළගමන්නේ ඊසාන පැත්තේ. එතකොට ඊසාන පැත්තෙන් රට ඇතුළට හුළග හමාගෙන එනකොට නැගෙනහිර ඊසාන ප්‍රදේශවලට වැසිනැබෙනෝ. නැගෙන්හිර ප්‍රදේශයට හා ඊසාන ප්‍රදේශයට ඊසානදිග මෝසමින් ඇසි ලැබෙන හොදයි සුලං හමල දිසාාව හඳුන ගන්න ක්‍රියාකාරකම් අපි කීපයක් කරු ඔන්න පුතාලට පුළුවන් පුතාල මේක නිරීක්ෂණය කරලත් තියෙනවා හඳුකූරත් දැල්ලු හාම ඒ දුම කෙලි එක පාට උඩටමයන්න්නේෙ නෑ මොකද වෙන්න්නේ දිසාාවකට හැරිල තමයි උළඟ ගමන් කරන්නේ කට පුතාලට පුළුවනි බොහොම සරලපරීක්ෂණයක් මේක. හුළං හමන දිසාාව හඳුනාගන්නට පුළුවන්. එතකට මේ සුළං හමන දිසාාව පාසලේදී ඔයාලා හඳුනගන්නවා සුළන් දිසාදාර්ශය කයකින්. ඒළඟට අපිට පාසේද ගෙදරදි පාසලේදී අපිට මේ සරල පරීක්ෂණයකින් හඳුනගන්න පුළුවන් හඳුන්කෝරක් ඩල්වල හුදුම ගමන් කරන දිසාාව, ක්ෂණය කරලා කොයි පැත්තරද මේ හුලද මේ වෙලාවේ හමන්නේ කියලා ඉළඟට ඉලුක්මල් වෙන සැහැල්ලු මල් පෙති ඉහළට වීසි කරහම ඒව පාවිලයන වහුළග හමන දිසාාවට එතකොට ඒතන්දීත් මුතාලට පුළුවනි හඳුන ගන්න කොයි පැත්තරද හුලං හමන්නේ කියල දිසාාව හඳුනාගන්නට පුළුව ඒ වගේම ர்த்திகா கிහට வள தரியம் ப ஏ புலுங்கன்றத பாவிலையானவா குலහන திசாාවட்ட. புலங்கහමන திසාාවට தමයිமே புலுன்றொத பாவிලා යන්නේ. ඔන්න புතාලට හොල බලන්න පුළුවන් දவසே விவித වෙලා வල්வලදී. கொයි கொய் பැத்தது புතාලාඉන්න ප්‍රදේශයේ හුலහமන්න කියලා. புතාால் ස්தானேயின்ந்தல கொய் பත්த்தටத குலහமන්න කියලා. අප போංஞ்சි நிරක්ෂணයක් කරලා බලමුනිවසදී. දවසට උදේවරුව උදේ දවල් හවස අපි බලමු කොයි පැත්තටද පුලන් හමන්න කියලා සටහනක් හදාගෙන ලකුණු කරලා බලමු අපි දන්නව සාමාන්‍යයෙන් එදිනිදා ගෙදර කටයුතුවලද නිවසේ කටයුතුවලද අපිට සුලගේ උදව්ූ ඕන වෙනවා සුල්ලගේ බලය අවශ්‍ය වෙනවා මේ වගේ උදව්වෙන වෙලාවල් තමයි ලිපගිනි මොලවනකොට. ලිපමොලවනට ලිපදල්වනකොට අපිට අවශ්‍ය වෙනවා මේ හුළගේ බලය. අපි කටින් පිබිෙනවා. ලිපට කටින් පින්බිෙනවා. එමනැත්තං බම්බුවක් කරගෙන ඒකට කටින් පිම්බිනවා එතකොට අරග ඉන්දරගොට වැඇදිල අගොරු ොඩට වැදිලා. ගින්දර ඇවිෙන එත්කොට ලිප්පගෙනනි මොලවගන්න අපිට ආවශ්‍ය වෙනෝ අපි යොදාගන්නවා මේ සුලගේ බලය. ඉගවට තෙත්තරේදි දැම්මි වගේ වැසි දවස්වල සමර පැතිිවලට තදිින්වාහහි වායිතකොට පුතාලට තෙතරෙදිටික ේලගන්න තෙමෙන්න්නේ නැති තැනක වැලක් බැන්දහම අපිට දවසත් දෙකක් යනකුට අරමං ඉස්සල්ල කිවෝ වගේ අපි රෙදදිික වේනිල. ඒ කෝමද වේලෙන්නේෙ මේ සුලගේ බලය නිසා. ඒවගේ අපි එලිය ගහනවා ගිනි ගොඩක්. මේ එච්චර පරිසරයට හොඳ දෙයක් මෙමේ නමුත් සමහර වෙලාවලදේ ගිනි ගොඩවල් ගහනෝ. අපි දන්නවා හේ වගා කරන හේන් ගෝවියෝහෙම ඒ ගොලන්ගේ හේන් වවල් කොටලා ඒ ඇනෙ ගස් කපලදාලා බිමහදාගන්න ගිනි ගොඩවල් මොලවනවා. ගිනි අවුලවනවා එකොට ඒ ගිනි අවුලවන කොටත් ඒ ගොලන්ට සුනගව්වමනාවෙනවා සුළග උදව්වෙනෝ මේ ගින්දර පැතිරිලා යන්න. ඒගාවට උකුලන්ග අම්මා කොත්තමල්ලි ගම්බිරිස් ඉගාවට වඩ වෙන පුුළු බඩු ජාති. සූදුරු මහදුරු ඔයවගේ දේවල් වලගන්නවා. ගෙදර පහේකුඩු ටික කුදුු කරන්න එතකොට අම්ම මොකද කරන්නේනටික සෝදල තෙත්තහි දෙන්න හොදදට වලගන්නවා අව්ු නැතිවෙලාවටක ගිය තුළි තියලත් வேලගන්න පුළුවන් අම්මට ඇොට ඒ මනම් මේ කුළුබඩු වේලගන්නත් අපිට හුළඟ උදව් වෙනවා. එවගේ වී වී ඩාන්‍යවර්ග වේලගන්න අව්ව වගේම හුලන් බලයත් අපිට යොදාගන්න පුළුවන්. ඒගවට තේක හදල තිබ්බාම. අම්ඹ තේක හදල තිබාම ටිකක්වෙල යනකොට දේක නිවිලා. එතොට අම්ම කියල මයිති කියල ඇනෙපුතේ හොුවම් බොන්න පා දත්වොලට හොඳ නෑ කියලා. දෙ ටිකක්වෙල ඉන්න කොට? අපට දැන අපේ ඒක දැන් නිවිලා ඇති කියෙලලා ඇත්තක මරගෙන බලකට නවිලා. ඇයි කොහොමද මේක නෙවුනේ මේ සුළඟ නිසා තමායි තඒක පුතාලගේ තේක නෙවුනේ එකකර නු දේවල් නිවා ගන්නත් මේ සුලන් බලය යොදාගන්න පුළුව මේටික කරෙන්නේ අපේ ගෙදරදී එදිනෙදා අපේ නිවසේ සිදුවෙන කටයිතුවලදි තමයි මේ ආකාරයට අපි සුලන් බලය යොදාගන්න පුතලට සටහන් කරගන්න වශ්‍ය වෙන වනන්

ඒඟට සමහර වෙලාවට සුළඟ නිපදවනම තාක්ෂණි. පුතාල දන්න ඔගේෙදර තීර ෆෑන් එකේෙහෙම. හරි එතකොට තාක්ෂණික ක්‍රම යොදාගෙනත්න් විදු සුළම් බලය නිපදවා ගන්නෝ. ලපුතාලගෙ ෆෑණෙක ඔන්න මුලින්ම්බල ඉරතියාග. එතකොට නිකරම දකින ආහන දෙයක්ත් නිසා අප ඒ සටහන් කරන්න එතකට බලන්න සමහර විලාවලදී සුළඟ නිසා සුලන් බලයෙන් විදුලි බලයෙන් නිපදවා ගන්නවා ඒකන්නේ අපි දැනට විදුලිය වැඩිපුරම ලබාගන්නේ සූර්යාෙන් සූර්යකෝෂවලින් සූර්යතාපයෙන් ඒවගේම ජල විදුලි බලයෙන් ජලය නිසා ජලයෙන් අපි විදුලිය ලබාගන්න. ල් ද ිය දවා ග න්න. එතකොට ත ද ි තා වා ම ුල වල දු ල නිදවා ගන්න වස්ථා තිය නවා. එතකොට ම ං න්න ක්ෂණ සඳ ක්ෂණ ඇසු රගෙන සුළන් බලය සලන් බල සු කරගන අපි විද්ධ ේවල් නිපදවා ගන්න. ගාවට දූ විලිකුණ ඉවත්රන උපරණ කස්රගන්න. සලග නිසා වටපිට න දූ විලී වත් කරන්න පුළුවන් උප කරණ තිය නවා. ඒ ගವට. ොඩ වේලගන්න කොන්ඩ වේලගන්නත් ඒේ උපකරණය ක්‍රියාත්මක වෙනවා ඒ උපකරණය ක්‍රියාත්මක වුණහම සුළඳ ඒ උපකරණය නිපද වෙනවා. එකට ලුණු ලේවාය ප තලදන්නෝ අපිට කෑමට ලුණු නැතුවම බෑ. එතකොට මේ ලුණු සකස්වෙන්නේ ලුණු ලේවායවල්වල. එතකොට මේ ලුණු ලේවායවල්වල ලුණු නිපදවන්නේ මේ සුලංවලින් සුලන්වල බලයෙන්. ඒද අමු ඒේදලු නිලාග නැෑවිල්ලා මේ අපි බොන තත්වයට තේදලු සකස් කරන්නේ අපි තේකුල බොන්න සකස් කරලා දෙන්නේ අපිට මේ හුලගේ බලය නිසා එතකොට ඒටත් තාක්ෂණක ප්‍රමයක් සුළගි බලය යොදාගන්න පුළුවන් තාක්ෂණක උපකරණ සකස් කරලා තියෙනවා. ඉළඟට ඔරු ගමන් කරන්න රුවල් රු ගමන් කරන්නේ මේ සුළගේ බලයෙන්. සුළගෙ බලෙන් තමයි දවල් දොරු යාාත්මක වන්නේ. එකවට අපේ කෝවිතැන් කටයුතුවලදේ පුතාල දන්නව හුලන් බලය යොදාගන්නවා. සුලගි බලය යුොදා ගන්නවා අපේ රටේ ගොවිතැන් කටයුතුවලදේ. එකක් තමයි ධාන්‍ය වලින් දීවලින්න්නේම වී ඇතුළු දාාන්‍ය වර්ගවලින් බොල් ලිවත් කරන්න. මේ දාාන්‍යෙ ගොඩේ තියෙනවා හොඳයට වගේම. ොද නැති පුස් හැටත්තිීනෝ දාන්න ගඩවල් වල. එතකොට මොකද කරන්නේ මේ දෙක ඉවත් කරගන්න ඕනේ. එතකොට කුඹරෙදි කුඹරු ගොවිතරේද විශේෂයෙන්ම. අපි වීටික ගොයම්ටික ගොඩගහගත් අට පස්සේ වී ඇයට ටිකේ අපි කමත්භාෂාවෙන් කිය නඔව බැත්ත කියලා. එතකොට මේ බැත්ත ගොඩ ගැහුවට පස්සේ ඒක තියෙන බොල් වීඉවත් කරගන්න අපේ ගොයි මහත්තයට ගොමන වෙනවා. එතකොට යා මොකද කරන්නේ ඉහලා අට්ඨාලයක් ගොඩට නැගලා වීහුලන් කරන යන්ත්‍රයක් තියෙනවා. එතකොට වීවලට ඒ හුළඟ වැදුනම මොකද වෙන්නේ එීටි කුල්ලකට දාලා අපි කමත්භාෂාවෙන් කුල්ලට කියනවා යතුර කියලා. එතුොට මේ කුල්ලට දාලා වී ටික මෙහිම අල්ලගෙන ඉන්නවර ෆෑන් එකට. ඒ වීහුලන් කිරීම සඳහා සකස්කරපු ෆෑන් එකක්. එතකොට මේ ෆෑන් එක මොකද වෙන්නේ අ බොල් ටික ඇතට යනවා. හොඳ වී ඇයට ටි පහලට වැටනෝ. බොල් වී ටික ඇතට පාවිල යන එක තමයි මේ වී හුලන්කරන යන්ත්‍රයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න දාන්‍යවල බොල් ඉවත් කරගන්න මේ උපකරණය සුලන් බලයෙන් ප්‍රියාත්මක වෙනවා. එකට බෙහෙත්තිසින යන්ත්‍ර කුඹුරුවලටම බෙහෙත්තිසින යන්ත්‍ර ප්‍රියාත්මක වෙනවා මේ හුලන් බලයෙන්. එවගේ හේන් ගිනි තැබුවට පස්සේ. ගොවෝහ වගාවාරම්භතරන්න නිස්සල්ල පේසල කතා කරා වගේම ගස්කොල කපල දාල පදරු කපල දාලා ඒටික පුච්චනවා ඒ පුච්චණ ගස්කොලකොටස් පොහෝර වෙනවා පසට එතකොට මේ ගින්න ගිරිති බ්බාම මේ ගින්න පැතිරිලා යන්නේ මේ හුළගේ බලය නිසා හොඳ ඒ හොඳින් නඳුනාගන්න උත්සාහ කරන්න මේ තමයි ජලචක්‍රය පුතාල දැන් හොන්ටම ලඟින්ම්ම පැහැදිලිව පේනවා මේ පේන තියනෙ ජාල චක්්‍රය. අපි දන්නවා. වැැහිවලා කුළු හැදින හැටි අපි දන්නවා. පුතේ සාමාන්දය වලාකුලට වතුර බින්දුු එකතු වනහම මොකදවෙන්නේ වැස්සක් වෙලා අපි කියන වැහිවලාකුළ හැදිල කියල පුතා ලගම්ම කියන ඔන්න කලුකරග නෙනවා. මහ වැැහිවලාකුලක් එෙන්නේ. කියලා කියන ඕනේ ද පුතාල සිින්දුව කුත්තාහලතියෙන. අකයක්කර බලන්නකෝ වෙෙසක් නොවෙන්නේ අක්කයක්ක අර බලන්නකෝ වෙෙසක් නොවන්නේ සුලන්තදයි විදුලියද කොටයි මහබලාකුලක් නොවන්නේ. එතකට මේ මහා වලාකුලක් ටමයි වැැස්සාරගෙන එෙන්නේ. එතුවට මේ වැහිවලාකුලේ තියන ජලබින්දුටිකෝ කෝම පොලවට වැටෙනෝ. ඒ පොළවට වැටුනාම ඒ වත්තුර ගංගා ඇලදොළවට කොටසක්ක එකතු වෙනවා පොළවෙට කොටසක් කුරාගන්නවා. එත පස්සේ ගස්වවැල්වලටත් මොල්වලින් කොටසක් කුරාගන්න. මොල්මගින් ගස්සල්ලුලටත් කොටසක් කුරාගන්න. අපි ආයිත් බලමු මේ වැස්සල් ලැබෙන ජලය කොටසක් ගංගාවලට එකතුවෙනවා, කොටසක් පොළවට එකතු වෙනවා පොළවයටට බහිනවා. ඊයට පසෙ තවත් කොටසක් මුල්මගින් ගස්වවැල්වලට උරාගන්නවා. එයට පස්සේ ආයමත්මකද වෙන්නේ ඉව එලිය වැටෙනෝ. ඉරලිය වැටෙනකොට මේ ගංගාඇලදොළවල තියෙන වත්තුර වාශ්පවෙලා. ඉරලියයටට රත්තෙනකොට මේ වතුරවාශ්පවෙලා අහසට යනවා. ගහිල වලාකුළුවල රැඳෙනවා. ඒවගේ මේ ගස්සල්වලින් උරාගත්තු ජල යමකද වෙන්නේ ශාක පත්‍රවලින් ආපහු අහසට ුළ වලට එකතු වෙනවා. ඒවගේම පොළවට එකතු වෙච්ච වතුර ටිකාත්න් මොකද වෙන්නේ ඉරේලිය වැටෙනකොට රස්නය වැඩි වෙනකොට වාශ්පවෙලා නැවතත් මේ වැහි වලාකුළුවලට එකතු වෙනවා. එතකොට මේ වැහි මේ වලාකුළු ජලබින්ඩුවලින් බරවෙනවා. ජලබින්ඩුවලින් බරවෙලා නැවතත් වැස්සක් විදිහට පොළවට වැටෙනවා. එතකොට ඕක චක්ක්‍රයක්වාගේ. එක්කම්ම ත්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා එදකට මේකට අපි කියනවා ජල්ල චක්‍රය කියලා කියනවා හොඳ අපි ආයිසරයක් පැහැදිලි කරගන්න උත්සා කරමු මුලින්ම වැස්ස වැටෙනවා මේ වලාකුල් වලින් වැටෙන වැස් මොකදවෙන්නේ කොටසක් ගංගා ඇලදොළවෙල ටකතු වෙනවා මුහුද ටෙක්කතු වෙනවා ගංගා ඇලදොල මුහුදුවලට එකතු වෙනවා. ගංගාවලින් ගලාග නිර්ජලයක් නැවත මුහුදට එකතු වෙනවා. ඒ වගේම කොටසක් පොළවට උරාගන්නවා. පොළවට උරාගන්නවා. ඒවගේම තවත් කොටසක් මේ මුල්වලින් ගහට වරාගන්නවා, ශාකේට උරාගන්නවා. ඊට පස්සෙ මොකද වෙන්නේ දැන් එහෙම උරාගත්තුජාය. ගංගා ඇල දොළවලට ර වැටුණු ජල්ලය, ඉரேලිය වැටිලා රත්වෙනකොටනතගා ඇලදොළවලෙන් ජලපාශ්ප වෙලා ඉහලට නගෙනවා. ඉහලට නැகල ඒව වලාකුළුවල රැඳෙනවා. ජලබින්දු විදිට පුංචි ජලබින්දු විදිියට ඇස්සට නොප්පෙන්ෙන ජලබින්දු විදිහයට මේ වලාකුළුවල රැඳෙනවා. ඉට පස්සේ පොළවට වැටෙන වතුරත් පොළවට උරාගත්තු ජලයාත් නැවතාත් තර ඉරලිය වැටෙනකොට පොළවරත්වෙනකොට ජලවාශ්පවෙලා, හලට ගිහිල්ල මේ වලාකුල්වලට ඇැඳෙනවා. ඒවගේම තමයි මේ ගස්වල ශාකවලට මුල්වලින් රා ගත්තු ජලයාත් ශාකපත්්‍රවලට ඇවිල්ලා ඒ ශාකපත්‍රවලට ඉරේලිය වැටිනකොට ඒ වෑන් ජලවාශ්ප වෙලා නැවතත්මී වලාකුළුවලට එකතු වෙනවා. එකතු වෙලා මොකද වෙන්න ජලවාශ්ප්‍රමාණය වැඩි වෙනකොට පිවෙන්නකොට ජලවාශ්ප්‍රපවානයයට පිරෙන කොට ොකද වෙන්න නැවතත් වැස්සක් වෙලා පිරෙනවා බදරාගෙන ඉන්න බෑ වැස්සක් වෙ නැවතත් පොළවට හැලෙන. එතකොට ඒ පිස්සල වැඩේම නැවතත් සිද්ධ වෙන එතක කොටා ිමිකට කියනවා ජල චක්‍රය කියලා කියනවා. ජල චක්්‍රය කියලා කියනවා. හොඳයි උතාලට පුංචි අවස්ථාවක්තියන අභ්‍යාසයක්. ජලචක්‍රය තනිව මාන්දීද ඒකේ අවස්ථා පියවරෙන් පියවරට පැහැදිලි කරන්න. විස්තර කරන්න. කොහොමද මේ ජලචාක්‍රය හැදින්නේ කියලා. එකට මුලින්ම වැස්සිම් පටන්ගන්න වැස්සේදලා වැස්සා අවස්ථාවේදලා පොළවට වැටිලා කොහොමද මේක නැවතත් වැැස්සක් කෙනතුරු වෙන්න කියන එක ජලචක්‍රයන් රලා පුතාලා පැහැදිලි කරන්න. හොඳයි. තලටිති ශිෂත්ත පශමත්තරයේ පුංචි ඉංග්‍රසි වචනටික ගුත්තහනෝ. එතකොට මේ පාඩමත් එක්ක අහස හාපුොලව කියන පාඩමත් වහා පාඩමත්ක කතා කරට වචනටිකුත් තියෙනවා පුතල දන්නව මේ වචනටික මැ් සිතියමීචවෙරල රිවොදගගරි reverseවොද්ගංගා රිගාවටවිී වල් පැලට් එකාවට ලද්ස් කියන වලා කොළ ස්්‍රි ස්්‍රියිර සිතිියමෙන් කතා කරා දිස්්‍රික්ක ග එකවට කයි අහස போොව இல்ல மூහද Starාස්! තාරකා එතකට කතාලට නැවතත් පුංචි අභ්‍යාසියක්ත්තිේ නෝ මේ වචනටික සටහන් කරගන ඒවායේ සිංහල තේරුම මේ ඉදිරියෙන් ලියන්න වචනටික කුතාල සටහන් කරදන්න ඳ එතකර පුතේ ඔන්න පුතාල වචනටික සටහන් කරගත්තා දැම්ේ ටිගේ සිංහල තේරුම කියලත් තිෙන පුතාලම හොදින් දන්නවා එනම් වචනටික සටහන් කරන්න. තේරුම ඔය වචනවල තේරුම සටහන් කරන්න. හොදයි ඉටපස්සේ අපි කතා කරනවාද පාංශු කාධනය ගැන පාශු කාදනයක යන පසසේදී යාම. එතකොට මේ පස් සෝදා යන්න අපිට කාරණාත් තුනක් බලපාන්නට පුළුවන්ොට එකක් තමයි ජලය නිසා බැස්සෙන් වැටන ජලය ගංගායල දොළවල ජලය මේ නිසා සමහර විට අපේ පස්ස සේදිල යන්න ඉඩ තියෙනවා සමාරවිට සුලද නිසාත් පස සේදිල යනවා. ඒවගේම මිනිසුන් වන අපි හැම දෙලාගම ක්‍රියාකාරකම් නිසා මිනිස්සුන්ගේ වැඩ නිසාත් මේ පස හේදිල යන්න ඉඩ තියනවා. ඉතින් ඇයි අපි මේ පාංශු කාදනය ගැන පස්ස ගැන මේ තරම් කතා කරන්නේ. පාශුකාදනය ගැන ඇයි අපි මේ තරම් කතා කරන්න. මොකද පස කියන්නේ අපිට හරි වටිනා අගනා වස්තුවක්. මොකද මේ පස සරුසාර වුණු තරමට තමයි අපිට පෘෂිකාර්මික රටක් විදිහත අපිට අවශ්‍ය ආහාරටික හොඳින් නිෂ්පාදධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පරිසරයේ සුන්දරත්වය පවතින්නේත්. ඒ පස හොඳින් පැවතුනොත් තමයි ගස්වල් ආරක්ෂාවෙන්න්නේ අපි මිනිසුන් වන අපි හැම ආරක්‍ෂාවෙන්න්නේ ජලවුල් පත් ආරක්‍ෂාවෙන්න්නේ මේ පස නිසා එහෙමනං මේ පාංශුකාාධනය අපි හැමදිනාටම බොහොම වැදගත් කාරණයක් කතාබහ කරන්න පාංශුකාධනය කියන්නේ පස හේදිලයන්නේ එක එතකොට මේ පස හේදිල යන්න කාරණා තුනක් අපි ප්‍රධාන වශයෙන්ම දකිනවා එකක් තමයි ජලය නිසා ජලයට හේදිලා යනවා එකවට සුළග නිසා සුළඟට මේ පස් ගහගෙන යනවා ඒ වගේම මිනිසුන්ගේ වි්වි්ධ ක්‍රියාකාරකම් නිසා මේ පස සේදිලා යනවා පාංශුකාදනයට ලක්වෙනවා අපි බලමු මේ කාරණා තුන නිසා කොහොමද අපේ මේ වටිනා පස හේදිලා යන්නේ කියලා කොහම ජලය නිසා පස කොහොමද හේදිලා යන්නේ අලියනිසා පස කොයි ආකාරයටද හේදිලා යන්නේ අපි දකිනෝ පස නිරාවරණය වෙලා තියෙනෝ. ඒක නෙමිනිසුන්ගේ වැරදි නිසා පසු බෙවිදිර නිරාවරණය වෙන්න පුළුවන් මොකද සමාරයාට තනකුළු ඔක්කු විවත් කරල දානු. එවගේම තියෙන ගස්වලින් තනකොල තියෙනවනම් පොළවේ ඒමත් නැතන් ගස් තියෙනවනං පොළවින් වැටෙන වැහිබින්දු ජලබින්දුූ එක පාරටම පසට වැටෙන්නේෙ නෑ. එතකොට ඒවා වැටෙන්නේ ගස්වලට වැටිලා ගස්සලාතුදිගේ හිමින් ගලාගෙනෑඇවිල්ලා ඊට පස්සෙ තමයි තනකොළවුඩට වැටෙන්නේ. තනකොළොවට වැටිල තමයි පසට එකතුවෙන්. එහෙම නැතුව පුතාල එකමට හිතල බලන්න? හිස්ම හිස් පොලව පස් විතරයි පේන්න තියන්නේ. එතකොට තනකොල මොනවත් නෑ උඩෙන් ගසුත්නෑ එක පාට වතු වතුර වැටනකොට මොකද වෙන්නේ. අර පස්්ටික ඇවිස්සිලා වතුරත් එක්ක කෙල්ලිම්ම ගහගනය යනෝ හොම සැරෙන් ගහගනය යනෝ. එෙමනෑ මේ පස නිරාවරණය වෙලා තියනකොට ආවරණයක් නැතුව තනකොලාාවරණයක් හරි ශාකමයාවරණයක් හරි නැතුව එකනේ. ගස්වැල් නැතුවතියෙනවනන් තනකොළ නැතුවතියෙන වනම් පොළවෙහෙන් පිටින්ම නිරාවරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ පස එක පාර්තම පසට වැහිබින්දු වැටෙනකොට මොකද වෙන්නේ පොළව හෑරෙනවා. පස්්ටික විසිරිලා යන වැහැම තැනටම. පස බුරුල් වෙලා බුරුල් වෙනකොට මොකද වෙන්නේ පස ඉක්මනින් හේදිලා යනවා. එතකොට මේ උඩින් තියෙන පස හේදි ලගිහාම. මතුපිට පස හේදි ලගිහාම, අනෙක් පස්තටු මොහොම නිසරු. නොකද ගස්වොලින් වැටෙන ශාක කොටස් සත්තුන්ගේ මලකුණු වගේ කොටස් දිර ලගිහල්ල මතුපිට පොළොවෙ තමයි මේවර ඇදිලා තියෙන් ඉති මේටික ගලාගෙන ගියාගට පස්සේ. ජලයත් එක ගසාගෙන ගියාට පස්සේ ගලාගෙන ගියාට පස්සේ. අපිට මේ සාරවත් මතුපිට පසක් දකින්ට ලැබෙන්නේ නෑ. එතකොට ඔන්න ජලය නිසාක් කොහොමද. සේදිල යන්න කෙනක පුතාලක් දැම් පැහැදිලි වෙනවා. එතකොට අපි අපට ඉහලින් තියෙන ශාක එමනැත්තං අපිට මේ පෑගෙන තන කොළ ්‍රුණාවරණය ඉවත්තුනොත් පොළව හැම තිස්සෙම නිරාවරණය වෙලා තියන්නේ කොට පොව නිරාවරන්නේ වෙලා තියෙනකොට එක් පාට් වැැහිබින්ඳු වැටෙනකොට පස් විසිරිලා යනවා. පස් බුරුල් වෙලා යනවා. ඒ බුරුල් වෙලා මොකද කරන්නේ ජලයත් එක් ගහාගෙන යනවා. ගාගෙන ගියන් පසෙෙන් මතුපිට පස නිසරු වෙනවා නිසරු පස අපේ ගොවිතැන් කටයිුතුවලට සුදුසු නැහැ. එළඟට දැම්මේ පාංශුකාදනයට තවත් බලපාන සාධකයක් ගැන අපි කතා කරා. අප කතා කරනෝ මානව ක්‍රියාකාරකම් මානවෝක යන්න මිනිස්සුනේ අපි එහනම් අපි නිසා අපි නිසාත් මේ පාංශු කාදනය සිද්ධ වෙනවා අපි කරන වැඩ නිසා අපි බලමු මොනවද අපි මේ කරන අයහා පද්දේවල් මේ පස කාර්ධනය වෙන්න කියලා. කැලෑහෙලි පෙහෙලි කරනවා සීමාවක් නැතුව කැලෑවල් ඔක්කුම එලිකරගෙන යනෝ ගස්කපනවා වැතින ගස්ක හපල හිතාම් විුණනවා ඒවගේම ශාක කපල දාල හිතාං වෙනවෙන ගොඩනැගිලි හදනවා ඒ වගේ දේවල් නිසා මොකද වන්නේ මානව ක්‍රියාකාරකම් නිසා කැලෑලි පේලි කන නිසා පොළව නිராාවරණය වෙනවා එතකට එක පාට වැති වතුරෙන් පස හේදිලා යනවා ඒ ගාව්‍ර තුපිට තියෙන තනකොළ වැස්මයි වත් කරනවා එක කොක්‍රට් කරනවා එතිකට ඒදවල් නිසාත් පස හේදිලා යනවා ඒකාාවට අපිට එක සමතලා එකම විදිහේ පොළවක් නෑ. ැ කලින් පාඩබලදිී අපි කතා කරා පොළව එක එක විදිහයි. එක්ෙක් කාකාරයට තමයි පොළව පිහිටලා තියන්නේෙ සමහරේවැ කඳු තියෙනවා බෑවුම් තියෙනවා තැනිිතලා තියෙනවා අපි කතා කරා සානු තියෙනවා එතකොට විධාකාර විදිහයට තමයි අපේ පොළව සකස් වෙලා තියෙනෙ ක්‍රමවත්ත එක්කම විදිියකට නෑ අක්‍රමවත්. එතකොට මේ පොළව මේ කඳු බෑවුම් ඔහේ අක්‍රමවත්ව කපලදානො කිසි පිළිවෙලක් නෑ පිළිවලක් නැතුව කපල ඒ තැංවල ගෙවල් හදරෝ කඳු බෑවුම්වල ද කපල හිටන්ගේ වල් හදනෝ එමන තම් මොනහරි වගාරනෝ ගොඩ දැගිලි හදනෝ මොකද වෙන්නේ කන්තට දරාගන්න බෑ එතකොට ඉහල ඉඳලාර පස්්ටික කඩාගෙන නො වැස්සත් එක්ක එතකොට තමයි අපි කියාන්නේ නාය යනවා කියලා නිමනම් මේ කඳු බෑවුම් කිසිම පිළිවෙලක් නැතුව කපනෝ සැලසුමක් නැතිව කපනවා ඒ ඇපුහම වෙන්නේ පාංශුකාදනී නිසා අපිට නොයකුත් හානි සිත්ත වෙනවා විශේෂම පසහේදිල යනවා ඒවගේම නලාආයාම් සිද්ධ වෙනවා ඉති ඔය වගේදේවල් නිසා තමයි අපිට මානව ක්‍රියාකාරකම් නරක විදිට ක්‍රියාත්මක වෙද්දී අපාංශුකාධනය සිද වෙනවා. එකට හේන් කෙතිීම අපි කතා කරයිසෙල්ලත් මේ හේන්වලට විශාල ප්‍රදේශය එලිපෙහෙළි කරනවා ගස් කපල අතන්තුරඩ බිමිවත් කල්ල වගාවන්න එක පාර ටිවත් කරලා ඊට පසෙ ගිනි තියල තමයි හේන හදාගන්න ඉතින් මේ අත්‍යවශ දෙයක් තමයි නමුත් මේ හේෙන් කිෙටීමත්ෙක් කන් පාශුකාදනය සිදුවෙනවා. ඊළඟට අපේ ගෙවල්දරුවල් හදන්න අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා වැලි. තකොට මේ වැලි ක්‍රමවත් විදිහකට නැතුව නිසි පිළිවෙලක් නැතුව ගංගාවල පතුල් හාරල ගොඩට ඇදල ගත් තම. මොකද වෙන්නේ පාංශුකාදනය ඉක්මං වෙන. තිංඒ නිසා ඔන්න ඔය වගේ. ක්‍රියාකාරකම් නිසා. මානව ක්‍රියාකාරකම් නිසා මොකද වෙන්නේ අපේ පරිසරය කාදනය වෙනෝ. පසුසේදිල යනවා. අපි විතරක් නෙවේ. අපි හැබැයි වැඩිපුරම පාංශුකාදනයට දායක වෙන අමානවයන් මිනිස්සුන් සත්ව ටිකක්ඒකට දායක වෙනවා. එතකොට සත්ව ක්‍රියාකාරකම්වලිනොත් පාංශුකාදනය සිද්ධ වෙනවා. එකක් සමයි මේ සත්තු පස් හාරණවා. එතකොට මේ හාරනකොට හාරල පසබුරුල් කරනවා. පසබුරුල් කරහම මොකොද වෙන්නේ වැසි වතුරත් එක්ක මේ පස් ගාගනය යනවා. එතකොට පස සේදිලයාමත් සිද්ධ වෙනවා. සතුන්ගේ කුරගැටීම නිසා සත්තුන්ගේ පාදේතියන කුරවලට හැරිලා පස මුරුල් වෙනවා. එතකොට ඒ පස් මුරුල් වෙලා තියෙද්දේ මොකද වෙන්න මහා වැසි වැටෙනකොට මේ පස් ටික මුරුල් වෙච්ච පස වතුරත්ෙක්ක දසාගෙන යන. හොඳයි දිගාඩ පාශු කාදනයකිරේ බලපාන සාධකාපි බලමු. හොලග ලපානවා වැස්ස බලපානවා ඒවගේම අධධික උෂ්ණත්වයත් බලපාන. අධික උෂ්තත්වය නිසාත් පස තුනී වෙනවා එතකොට මේවා වැැස්සත් එෙක්ක ගසාගෙන යනවා ඒවගේම අධික උෂ්තත්වයේ නිසා හුළගටත් මේ පස් ගහගෙන යනවා. හොඳයි තැන්ඉතින් මේදීවල් වලක්්ප ගන්න නම් පාංශුකාදනය වලක්වල අපිට සරුසාර පසක් සකස් කරගන්න නම්. මොකක් අපි කරන්නට ඕනි මේ පාංශුකාදනය වලක්වන්නට අපි මොනවද කරන්න. එහෙනම් තනකොල වගා කරන්න. ටුනබිම් වගා කරන්න. එතකට පොළවට එක පාර්්‍ර ජලයේ වැතිෙන්නනෑ පොළව ආරක්‍ෂා වෙනවා. පොළවට ආවරණයක් විදිහට මේ තනකොලටි හිටිනවා. එතකොට අපි දන්නවා නිතක හරිම ලස්සනයි පොළව කොළපාටට තනකොළ වැැවිලා පේනකොට. ඒවාගේ ආවරණ ශාක හිටවන්නට පුළුවවා. වෙනත් ගස්වර්ග විශේෂයෙන්ම වියන වගේ පැතිරිල යන ශාකවර්ග හිටවන්නට පුළුවන්. ඒවගේම කපන හැම ගහක්ගානෙම පැළ දහයක් වත් හිටවන්නට ඕම. එක ගහක් කපද්දී එක කිවත් කරද්දී ඒකට හරි ශාක කීපයක් හිටවන්නට පුතාලා අපි හැම දෙනාම හිතට ගමු. ඒවගේ පුදේ අපට තවත් කඩක් කරන්නට පුළුවන්. අපේ උපන්දිනියදාට අපිට පුළුවන්, පැලයක් ්‍රෝපණය කරන්න එතකොට මේ එක් එක්ාතකින් අපේ මත්තකේ හිටිනවා අපි හිටවපු පැලේ. මගේ දහවිනිව පන්දිනයට මව හිටව පැලේෙන්න්න දැල්ලොක් වෙලා කිය වැඩහිටයක්වෙලව යට සත්තුට වෙන්න පොළුව. එතකොට ඒ ගහ ගෙඩි ඇදනනා ගෙනිි සත්තු කනකොට වලට සතුටන් දැන්නෙන ඒ හ මල් පි පිලතිීනකොට ඔොට සතුටත් දැනෙනවා. ඒවගේම ඔබට හුගක් සතුට වෙන්න පුළුවන් මං මේ පැලේ හිටෝකො නිසා පාංශකාදනය වලක් වැල කෙනව කියලා. තිහෙම නං පුතාලට මේවරයින්දලා උපන්දිනට හැබ උපන්දිනයකටම පොඩි හෝ පැලෑටයක් හිටවල්. ඉගවට හෙල්මලු ක්‍රමේයට වගා කරනවා. දැන් උඩලට වගේ ප්‍රදේශවල විශාල කඳු තියෙන්නේ. එතකොට මේ කඳු කපල වගා කරන්නට බැහැ. එතකොට පඩිපේලි විදිහත, පඩිපෙලවල් විදිහට හෙල්මලු ක්‍රමේයට, ගොවිතැන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ගල් වැටි බඳන්නට පුළුවන්. කානුවලට ගල් වැටි බඳින්නට පුළුවන් පොල්ලෙලි සවිකරන්නට පුළුවන්. ඒවගේ විවිධ උපායමාර්ග යොදාගන්න පුළුවන් මේ පාංශුකාදනය වලක්වන්න. පස සේදීයාම වලක්වන්න. එතකොට මේක අපි හැමදිනාම අවධානය යොමු කළ යුතු කාරණයක් වේෙනවා. හොදයිපුතේ අපි නැවතත්. අපි නැවතත් විඩඩි පහළවකින් නැවත හොයි එහෙමනාම් තැන් ඔන්නාති අපි සවන්දවෙන්නේන්න වෙන් අරඹ විඳීන්නේ විශේෂ වැඩ සටහනකටනේ පිළි සරසවිය වැඩි සටහනට. එතකොට පුතාලට ප්‍රාධවික අධ්‍යාපනය ගැන ශිෂ්ෂත්ව විභාගට සූදානම් වෙන ඇති අවශ්‍ය වෙන ප්‍රශ්පත්තරයේ අවශ්‍ය වෙන දැනුම මේවා පිළිබඳ අපි කතා කරනව පරිසරය ප්‍රශ් පත්තරේ. වැඩී ප්‍රශ්න ප්‍රමාණයක් ඇතුළත්වෙන්නේ පරිසරය ආසිත ක්‍රියාකාරකම් විෂය තුළින්. පුතාලට බේටික හරියට ඇවුවත්. හඳදටම සදා නම්මුවොත් ලකුණු තිහක් පුතාලත්තේ. ඉතින් පුතාල හැමදිනාටම අපි බොහොම ආදරින් ආරාධනා කරනවා මේ කෙලි සරසවිය වැඩසට හන් සම්බන්ධවෙන්නට කියලා. ඉදිරි කාලයේදී පුතාලට ප්‍රශ්පත්තර. ලැබේවී එකැනේ අපි සකස් කරලා පුතාලට ප්‍රශ්පත්තර දෙෙනවා. ඒ ප්‍රශ්නපත්තර මේ වගේම සාකච්ඡා කරනවා එතකොට වැඩි කාලයක්ත් මේ වෙනුවෙන් යොදල පුතාලට පුළුවනේ ශිෂ අති භාගේ විශිෂ්තද ජයක් අත්පත් කර ගන්න. අනතික පුතාලට ගෙදර ඉදම පුතාලගේ නිවසේ ඉදලම පුතාලට මේ වැඩ සටහනට සම්බන්ධවෙන්න පුළුවන්. එම් අපි නැවතත් හමුවෙන තුරු දුවල පුතාල හැමෝටම ආයුබෝවල්.